උන අඩු කිරීමට ප්‍රධාන පියවර 6ක් ඔබට තියෙනවා අනුගමනය කරන්න. අංක 1 තමයි උන අඩු කිරීමේ ඖෂධ ලබා ගැනීම. මේක දරුවගේ වයසට ඒ වගේම දරුවගේ බරට ගැළපෙන විදිහට ප්‍රතිජ්වරක ඖෂධ කියලා අපි ඒවට කියන්නේ ඇන්ටිපයරිටික් ඖෂධ. විශේෂයෙන් අපි නිතරම භාවිතා කරන්නේ ඇන්ටිපයරිටික් විදිහට පැරසිටමෝල්. නියමිත මාත්‍රාව නියමිත කාලපරාසයෙන් බරට ගැළපෙන විදිහට ලබා දිය යුතු වෙනවා. ඒ වගේම ඊළඟ පියවර තමයි සමනක සාත්තු සහ පිරිසුදු. ගොඩක් වෙලාවට දරුවන්ට සෙම් ප්‍රතිශ්‍යාව වගේ දේවල් වැළඳුනහම අම්මලා නාවන්නේ ඇඟ හොදන්න පිරිසිදු කරන්න බයයි. ඒ වගේ වෙලාවට රී ඉන්ෆෙක්ෂන් නැවත නැවත ඒ ආසාදනයම ඇති වෙනවා. ඉතින් මේ වගේ වෙලාවට දරුවෝ ගොඩක් අපහසුතාවයට පත් වෙනවා. ඒක නිසා දරුවා ඉන්න පරිසරය, දරුවාගේ ඇඳ තිරිලි කොට්ට උර, ඒ වගේම දරුවාගේ ඇඳුම්, මේ හැම දෙයක්ම ඉතාමත් හොඳින් පිරිසිදු කරන්න වෙනවා. මේ කාලෙදි දවස්පතා මාරු කරත් කමන්නේ, විශේෂයෙන් net එකගෙනම අනිවාර්යෙන් සෝදලා පිරිසිදු කරන්න. ඒ වගේම දරුවව අනිවාර්යෙන් පිරිසිදු කරන්න. බයයි නන්නාවන සෙම් ප්‍රතිශ්‍යා ධර්මයක්ව නිතර ඇඟ සෝදවන්න, උණු වතුරෙන් ඇඟ සෝදවල එළියට ගන්නකොටම බේසමෙන් ටවල් එකක ඔතලා ගන්න. මේ පරිසරයේ උෂ්ණත්වයට වඩා දරුවගේ උෂ්ණත්වය වෙනසක් ඇති වුණාමනේ දරුවට අමාරු දැනෙන්නේ. එහෙම වෙන්නේ නැති වෙන පරිසරයේ නිරාවරණය නොවන විදිහට වතුරේ බස්සලා උනත් දරුවා පිරිසිදු කරලා ගන්න පුළුවන්. ඒක තමයි වඩාත්ම සුදුසු වෙන්නේ. මොකද රී ඉන්ෆෙක්ෂන් ඇති වෙන්නේ අර ඇඟේ ගැවිලා තියෙන විස බීජ වල. ඊළඟට දරුවන්ට පිරිසිදු ඇඳුම් අනිවාර්යෙන් ඇඟලන්න. විදුලි පංකාවක් භාවිතා කරනවා නම් ඒව අනිවාර්යෙන් පිහින්න, හොඳින් පිහදාලා ඉවත් කරන්න. ඒ වගේම දරුවන්ට සිසිල් සම්පීඩක, ඔබ දන්නෝ නළලට එලන්න පුළුවන් සිසිල් සම්පීඩක, ජෙලි ජෙල් පැකට් විදිහට එනවා. එහෙම නැත්නම් ඔබට පුළුවන් සිසිල් සම්පීඩකයක් ඉදර සකස් කරලා තියාගන්න, කූලින් ජෙල් පැකට් එකක් වගේ භාවිතා කරන්න. ඒ වගේම පිරිසිදු වාතාශ්‍රය දරුවන්ට ලබා දිය යුතු වෙනවා. විවේක, හොඳට නිදා ගන්න, හොඳට විවේක ගන්න එක හරිම අවශ්‍යයි සෙම් ප්‍රතිශ්‍යාව වගේ තත්ත්වයකදී දරුවන්ට මේ වැඩිහිටියන්ට උනත්. ඒ වගේම හොඳ වාතාශ්‍රය, විශේෂයෙන් ඔබ බීච් එකක් අයින, කියන්නේ මුහුදක් ළඟින් ඉන්න කෙනෙක් නම් ටිකක් මුහුදයිනට ගෙනිහිල්ලා අර ලුණු මිශ්‍ර වාතය දරුවට ආග්‍රහණය කරන්න දෙන්න. සෝඩියම් ලවණ මිශ්‍ර වාතය ශ්වසනය කිරීම ගොඩක් සෙම් ප්‍රතිශ්‍යාවෙන් මිදෙන්න හුඟක් හොඳයි. ඊළඟට දරුවව වෙහෙසවන්න එපා, මානසිකවත් කායිකවත්. ඔහුට ඉතාමත් නිදහසේ නිදාගෙන ඒ වගේම විවේකයෙන් ඉන්න අවස්ථාව ලබා දෙන්න. ඒ වගේම ආහාර සහ දියර වර්ග. සෙම් ප්‍රතිශ්‍යාව වැළඳුණු වෙලාවට අතිශයින්ම වැදගත් ප්‍රෝටීනමය ආහාර ලබා ගැනීම, දරුවා කැමති ආහාරයක් ලබා දෙන්න. මොකද මොනවා හරි දරුවගේ ඇඟට වැටෙන එක වැදගත්. දරුවා ආහාර නොගෙන ඉන්නවට වඩා විශේෂයෙන්ම දරුවට දියර වර්ග හැකි පමණ ලබා දෙන්න. දරුවා කැමති ජාති, සමහර වෙලාවට සෙම් ප්‍රතිශ්‍යාවේදී අම්මලා කැමති නෑ ජෙලි ටිකක්, යෝගට් ටිකක් වගේ දෙන්න. ඇත්තටම මේ දේවල් දරුවට අවශ්‍යයි. ඉතින් ඒක නිසා හොඳ පෝෂදායී ආහාර වේලක් ලබා දෙන්න ඕනි. ඒ වගේම චිකන් සුප් කියන එක ගොඩක් සුදුසුයි දරුවට සෙම් ප්‍රතිශ්‍යාව වැළඳිච්ච අවස්ථාව. ඒ වගේම පෝෂණීය ආහාර වේල 2කට 3කට වඩා අනුතරමේ 6ක්වත් ලබා දෙනවා නම් ගොඩක් හොඳයි සෙම් ප්‍රතිශ්‍යාව වැළඳුන වෙලාවට. අනිත් ප්‍රතිකාර ක්‍රමවේදය තමයි, පියවර තමයි, විමසිලිමත් වීම සහ ප්‍රතිකාර කරා ගැනීම. ගොඩක් විමසිල්ලෙන් දරුවගේ උණ රැයට උණත් පැය 4කට වරක්වත් උණ බලන්න. නැත්තම් වලිපු වගේ තත්ත්වයකට ඉන්න පුළුවන්. ඉතින් උණ වැළැක්වීමේ, උණ වළක්වා ගැනීමේ, උණ පාලනය කිරීමේ ප්‍රධාන පියවර වලින් පස්වෙනි එක තමයි ඒක, හොඳ විමසිල්ලෙන් සිටීම. අනිත් එක, අන්තිම එක තමයි රෝහල් ගත කිරීමට පියවර සකසා තැබීම. ඕනම අවස්ථාවක දරුවට ටිකක් අපහසුතාවයක් එනවනම් ඒ වගේ වෙලාවට රෝහලකට ගෙනියන පහසුකම් ඇතුව තියාගන්න. ඉතින් ඔන්න පියවර 6 තමයි උණ පාලනයේ ප්‍රධාන පියවරවල් 6.